අපි පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගත්තා. මීට කලින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනසට ප්‍රධාන හේතුව අපි විසින් හඩක් නැගුවා එකතු වීමක් කළ යුතුයි කියලා. ඒ එකතු නූන නිසා අපි විපක්ෂය ඇවිල්ලා වාඩි වුණා විශ්වාසභංගෙත් එක්ක. ඉන් පස්සේ අපේ අරගලයක් තිබුණේ මේ ප්‍රධාන දේ ආණ්ඩුව විසුරුවන්න. අගමැතිකම පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගන්න. ඒ අගමැතිකම ගත්තා. ඊට පස්සේ අපිට අවශ්‍යල තිබුණේ අලුත් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් ආණ්ඩුවක් තියන්න. ඒ ආණ්ඩුවක් තියන්න දැන් මැතිවරණයකට ගිහිල්ලා තියෙනවා. මැතිවරණයට යනකොට ජනතාව ඉන්නේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක. එතකොට ඒ ඉදපු පොදුජන පෙරමුණ මේ රටේ පල්ලෙහා මට්ටමේ ඉඳලා බලය අල්ලගෙන තියෙනවා. ඒ නිසා අපි ශක්තිමත් මේ බලය තවත් ශක්තිමත් කරගෙන අපේ ආණ්ඩුවක් නිර්මාණය කරන්න මේ අද සමාජිකත්වයේ ගත් එකේ බලාපොරොත්තු. මොකද සමහර විට හිතන්න පුළුවන් සමාජිකත්වයේ නැගත්තොත් වෙන වෙන දේශපාලන සංවිධානවල ඉන්නේ, වෙන වෙන දේශපාලන පක්ෂවල සමාජිකත්වයේ තියෙන්නේ, කොහොමද මේ මැතිවරණයට තරඟ කරන්නේ මේ විදියට? දැන් ඉතාමත්ව පැහැදිලිව ඉන්නේ මොන පැත්තේද කියන එක අද පැහැදිලි වුණා. ඒතර අපි ඉන්න පැත්ත ජනතාවගේ පැත්ත. ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාව වෙනුවෙන් වැඩ කොටසක් කරන්නත්, ඒ වගේම ඉදිරියේදී අපේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්නත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ මැතිවරණයෙන් පස්සේ. ඒක තීන්දුව කරන්න ඕනේ මේ නායකයෙක් අහුවෙලා. නායකයෝ මොන ලකුණක් හරි අපි මුලින් කිව්වෙත් ඒකනේ. මේ ලකුණු තිබුණා ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ තිබුණා. ඊට පස්සේ බුලත් කොළේ තිබුණා, පුටුව තිබුණා. දැන් අලුතෙන් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි පොදුජන පෙරමුණ නිර්මාණය වෙන්නේ. ඉතින් මොන ලකුණේ චන්දිල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. ජනතාව දීලා තියෙනවානේ පොට්ටුවට ගියවතාල්. ඉතින් මොන ලකුණෙන් ගිල්ලුවත් අපිට ගැටලුවක්. හැබැයි නීති විරෝධී නම් ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න තියෙන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මම දන්නේ නීති විරෝධී කියන මහජනතාවට ඡන්දයක් දුන්නම නීති විරෝධී කියනවා නම් ඒක පුදුම කතාවක්. මහජනතාවට මේ දීලා තියෙන මහජන බලය, මහජන බලය දෙන එකත් නීති විරෝධී නම් මට තේරෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන රැඳිලා ඉන්න මහජනතාව අතරට යන්න නෙවෙයි. ඉතින් අපි මහජනතාව අතරට යන්න දුන්නා. ඒගොල්ලෝනේ කිව්වේ මැතිවරණ තියන්න කියලා. පෞගේ දවසට කිව්වේ මේක හොඳම දේ විසිරවන්න කියලා. දැන් විසිරෙවෝ. විසිරුවාට පස්සේ බය මොකද මහජනතාවට ගාවට යන්න. දැන් අහන අපිත් බය වෙන්න එපා. කමක් නැහැ. ඉතින් මේ රටේ පුරවැසියෙකුට අයිතියක් තියෙන අධිකරණයට යන්න. අධිකරණයෙන් ඡන්දයක් පවත්වන්න එපා කියලා කියනවා නම් මම හිතන්නේ ඒක ජනතා පරමාධිපත්‍ය පිළිගන්නේ. මම හිතා අධිකරණය කවදාවත් ඡන්දයක් පවත්වන්න එපා කියන්නේ නැහැ.